එදදා සම්සී හැත්තට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අදාළව අද අපි කතා කරන්නේ මල් ලබා දුන්න ප්‍රශ්නය දෙවෙනි කොටස. එදා සම්සී හැත්තට වි්‍යවස්ථාවයටතිේ ජනාධිපතිවරයා තෝරාපත් කරගන්න ආකාරය. ලංකායි ඇත්තාහම්පුති විායකය ගත්තහ කොටස් දෙකයි එකක් විධායකයේ කොටස් දෙක ගත්තාම ජනාධිපති කෙනෙක් ඉන්නවා, ටත්තන් කියනවා විදාායක ජනාධිපති කෙනෙක් කියලා අනිත් කොටස තමයි අගමැති ප්‍රමුක කැබිනෙට් මණ්ඩලය අගමැති ප්‍රමුක කැබිනෙට් මණ්ඩලය ඔහදාපතේ ලංකාවේ විදායකේ කොටස් දෙක විදාායක ජනාධිපති කරෙක් ඉන්නවා ඉටමුතුර අගමැති ප්‍රමුක මඩලන්න. තැන් අපේ ප්‍රශ්නය හන්නේ මේ විදායක ජනාධිපතිවරයා පත්වන්නේ කසේද. මේ ලංකාවේ එද්දස් නමුසේ හැත්තට විවස්ථාවයටතේ දසනසය හැත්තට දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම විවස්ථාව යටතේ ජනාධිපතිවරයා පත්වන්නේ කොහොමද. සරුලම ගත්තාම පලිනි කාරණක අපිට කියන්න තියෙන්නේ? මෙ පත්වන්නේ පුතේ රිජු චන්දයෙන් මෙයා පත්වන්නේ ජනතාවගේ රිජුන්දය ජනතාව චන්දය ලබා දෙන්න රිජුව ට උදාන් අප චන්තපත්‍රිකාවගත්තාම පක්ෂේ තියෙනවා අපේක්ෂකෑ තියනවා අපට මාක් කරන්න තියෙන්නේ. ඇ මෙතන දි මුකක් දෙට පුතේ අපේක්ෂකයෝ දෙන්න එට වැඩිය ඉන්න අනං මක ිම පක්ෂ නක් ගෙ න්ද කක අපට හම්මවා. අපේක්ෂික තුනට වට යිතිරිපත්වවාන අප චන්ද තුනක් හම්බෙනවා. එකකන කතිර තුනක් දාහන්න ැනෙමේ අපට හම්බෙන්නේ හොන්දරවුල්ලට දාගන්න කතිර තුනක්නෙවේ දෙක තුන කියලාට දාන්න තියෙන්. අපි වැඩියෙන්ම කැමිතිමයාට අපි දෙවිනට කැමිතිමයාට තුන්ට කැමිතිමයාට ගන්නෙ තුනට වඩ ඉතිරි පත් වන ලඟාපති දැන් වර්තමානය ගොඩ කියලතියන්නේ. ශාල ්‍රමාණ විදාාාව ර ල්ලනවාන පාලප ස්සාත්තිහයක්කිදර දරාන වර්රමිට වරන්න තුනක් කම් වෙනවා. අර අපපේ ගිහිල්ලාර අනිත් මැතිඔන්නුනවාගේ එගුලයින් කතිරය කපල එන්න නම මෙතන නතිෙන්නේ අංක දානන්න දයන්නේ තුනක් එකක්කනෙක් ධන ප්‍රශ්නන කතිරෙ හල ඉන්න පුලුව. එකන ොදරුල දානන්න තවල අුදෙෙන් වන්නඩ පුුවන් අවපුදකින් වඩ පුලුවන් තුනකින් වවැඩ බලුව චන්දධනවා එක්ක නෙට්ට දානවා නම් කතිර දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඔොල තුදරට ැමතින නිවාර්රයෙන්ම ඒත් තුන්දන අවදාන්න ඕන පුතේ කොහොමද අංක පිළිවට පොදමයි චන්දය ලබා දෙන ආකාර හරිද ඉ වස්සේ චන්දය ගණං කරන ආකාරය තමයි මුලින්ම චන්දය ගණන් කරන්නේ ගණන් කරලා කාටහරි සීයට පණහට වැඩි සීයට පනහට වැඩි බෞතරයක් තියෙනවාම් එයා තමයි ජනාතිපති ලකායි මචරල හොතුමයි ුණ පදයක් ගනන් කලින පලවිනි චන්දෙන්ම කාටහරි සීයට පණහාට වැඩි නං එයා තමයි ජනාදී ප. අපේ ම් කාටක්ක සීයට පනක් නෑ කියන අරමං ඉස්සල්ලා කිව්ව මොකක්ද මේ දෙවෙනි චන්දය ලබාදුන්න අය මොකද කරන්න පනි පල වැඩ වැඩිම ජන්ද ගත්ත අපේක්ෂිව දෙන්න ගන්නවා. හරි දෙ ව පලිනි හොඳර ඩදාගන්න? වෙනි පාර කාටහරි සීයටට පණහාට වඩාදිිපුොත් එයා තමයි ජනාධිපති. අපි දකිතු ජනාධයගෙන පත්වෙන්නේ නෑ කියල පළමු චන්දෙෙන්ම කටකස්සීට පහක් නෑ කියලා හරි. ඉටවස්සේ වැඩියම්ම චන්ද ලබාගත්තා අප ක්ෂිකො දෙන්නව තියාගන්න. හරිද අපිදුම එක්වයි කියලා වැඩියම්ම චන්ද ලබාගත්තා අපේක්ෂකන් දෙෙනාව තියාගන්න. තියාගෙන, චන්දාපු කොෝ නපති ංක එක දෙදක තුුණදාාප කොලදීනවාන වෙන්න කාටහරි එකදාලාර් මේ අපි ඉතියාගත්ත මේ දෙන්නගේ එක්කනෙක්ට දෙකදාල දීන ගිලිදන්නකෝ දෙවිනි මනා පෙදාල දයෙන්නේ අපි තෝරගත්ත මේ දෙන්නගේක්නෙක්්ට. අන්න එහමටිකක් කවු කරන්න ඇන්න වෙන පේශෂකෙට්ට අංක එකදාලා අප අ අන්තීමට තරගට කිය වැඩි ම ලබාගත් දෙන්න උතියාගත්තන ඒ දෙන්නට දෙකදාලතියෙනවා අනං අපේඒ චන්ද්‍රටික මේගුල්ලන්ට කව කොරන්න කව කරන් ගවා එතකොටත් සීර පනා කාවිනනාගල තුමක සීර පනාවෝ තයාත්ම ජනාදපතිති විනිෙනා දීරෙන් ජනනාධවතිය ඔන්න එත කොටත් මොකක්ද වෙන්න පත්වෙන්නේ නැහැ අපි අරක්‍රියාවලියම තුන්ග නි මනාපෙත් බලන න්න මේගොල්ලට දාලා තිීන්න කවුද කියලා. මේ දෙන්නගෙන් තුන දාල තියන කට්ටිය. එහෙම බල්ලි සීයට පණායිනකම්ම මේ ක්‍රියාවලිය යන. මෙච්චර සංකීර්ණෝ යන්ඩ ඔන්න හැ ලංකාවේ මේ දක්වා තිය තින හැම ජනාපතවරණ පුතේ පලවෙනි පාරම සීයට පණහාකට වඩා චන්ද්‍යරගන අපේක්ෂකයා ජෑක්‍රහණිය කළ. ලංකාවේ ජනපතය ඉන්තිහාසය අරම් බැලු හාම පුතේ ජනාපතයව ඉතිහාස පටන් ගන්නේ එද්දාස් නමස අස්සු දෙකේ මේකේ ඉල්ලන්නේ චාර් ජවර්ධනයි හෙක්ට කොබ්බාගඩුව ප්‍රධාන වශයෙන් ජෑග්‍රහණය කරනවා ජර් ජයවෝර්ධනය ප්‍ර ක නනිවර තුද ලියනුවනේ ප්‍රශ්නය පුත්ත්‍රයක් ලීන කොට පොතේ තියනට විතර ක්‍රියල හරිියන්න්නේන අනිවාරම් ප්‍රාවේකාරණ සාකච්ඡා කරණ්ඩුවනේ එදදා සමස අසු දෙකේ පලම ජනාධපතිවරණය ඉල්ලනවා ජයාර් ජයවර්ධනහ ප්‍රධාන වශයෙන් එක්ට ොබෑ ගඩුව ජෑග්‍රහණය කරනවා ජයාර් ජයවර්ධන. දෙවන්නේ මැතිවරණ එද්දාසමස අසුවට ප්‍රධානපේක්ෂක දෙන්නා ාණසිංහ ප්‍රේමදසහ සිරිමාව බණ්ඩාරණයක ජෑග්‍රහණය කරනවා රාණසිංහ ප්‍රමදස. තුංගන මැතිවරණය එද්දස් නොමස අනු හතර එදාන අපේක්ෂකවෙදන්නා චන්ද්‍රිකා පණ්ඩාරණයක සහ ගාමිනි දිසානායක මැතිවන්න ඔන්න මෙඩ කියලා අභහාපාත්‍රනා මිනිමැරුවන්ගේ විඩි පහරකින් ඉටවස්සේ යාගේ ඔය බිරිදඉල්ලනවා ශ්‍රීමමා දිසානායක ජයග්‍රහණ කරන්නේ චන්ද්‍රිකා බන්්ඩාරණයක. ඉ සපේ ඊළංඟ ගත්තාම එදා සම්සය අනු නමේ චන්තෙති ඒනවා එද සය අනු නමේ ජනාධපතිවන් ඉල්ලනවා චන්ද්‍රකා බ්ඩාරනායකයි, රණනි ලික්‍රමසිංහයි ප්‍රධානපේක්ෂක දෙන්න ජෑක්‍රහණය කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරණයක. ඉල්ළඟට ජනාපතිව නිතිහාස ඊළඟ චන්ද දමයි දෙදස් පහ ප්‍රධානපේක්ෂප දෙන්නා බහින්ද රාජපක්ෂ රාණි ජික්ත්‍රමසිංහ ජයක්‍රහණය කරන්නේ මහින්ද රාජපක්ෂ. ඊළඟටපුතේ දෙදස් දහය මැතිවර්ණය ප්‍රධානපේක්ෂක දෙන්න. ප රජභක්ෂ සරත් පොන්සේ का ජෑග්‍රහණ කරනවා පයින්ද රජභක්ෂ. ඉඩවාසපුු ජනාපතිවනි තිහාසේ ඊළංබැතිවරණය දෙදස් පහළව ප්‍රධානපේක්ෂව දෙන්න මෛත්‍රපාල සිරිසන සහ මන්දරාජභක්ෂ ජෑග්‍රහණය කරනවා මෛත්‍රපාල සිරිසන. ඉ නමුදරයේද පැවත්ති ජනාාධපතිවරණය දෙදස් දහනමය ලංකායි මීනු පාත් ල තින අවසාන ජනාාධප්‍රතිවරණය ්‍රධානපේෂ්ුව දෙන්න ගෝටබේ රජ වක්ෂ හ සජි ප්‍රමදාස ජෑගග්‍රහණය කරනවා ගෝටබේ රජවක්ෂය ඔය ජනධපතිවරණ ඉතිහාසය අනිවාරයම කටපඩන් කල ති එන්න ඕ නිමයි ජනාපතිවර තෝර පත් කරගන්න ක්‍රියාවලිය කිව්වා ගමන් අඩුගන ප්‍රධාන ේක්ෂව ව දෙන්න නම් පඩ ගල ඉන්න ෙ පපති. සා ජයග්‍රහහි ේක්ෂ අනිවාර මක හිට ඕන රිද දෙම පිළවට ේික සඳහන්ග ල ති ේන නපතිව එකයි देखයි තුනයි හතරයි පයි හය හතයි අ්යි නාපතිවරන අටයි පස්ත්වල තියන්නේ ඔයාට ප්‍රධානපේශ්ව දෙන්න කවද ඕකෙන් ජයග්‍රහණය කළේ කවතිතු කියල අනිවාරමතුලට මතකේ තියෙන්න්න ඕනේ තමයි. හරිද දැම් මන්නම කාරෙමේ හැම ජනාධපතිවරම පුතේ පත් වනේ අරමංකිව්ව පාලවෙනි චන්යම කියන්නේ නියත බෞතරයක් අරගන සීට පණහට වඩ ප්‍රසන්ට එච්චා අරගන ජනාධිපතිවරයා පත්ව වුණ. එතකොට ඒ ජනාපතිවරුන්ගේ පත්කරගන්න දෙකතුන මනාාප බැලුවේ නෑ හරිද? ඔකදමයි ඉල්ලඟ වැදගත් කාරන්නේ. ඉරසකුතේ මෙ මේ වගේ ජනාධිපතිවරණට මේ වගේ චන්ද ක්‍රමයක් හඳුම්නා දෙන්න වි්‍යවස්ථා සම්පාදකන්ට බලපා පේතු තමයි මේ ජනාධිපතිවරයා නියද බෞුතුරයකින් පත්තිමු තුළ ප්‍රජාත අන්ත්‍රවාදය ගොඩ නැගීම සහ දෙවිනි කාරණය දැපති අප සීර පහ වඩා ගණඩ පැචන්දේ. ජෑග්‍රහණය කරන්න නම් අනිවාර්යෙන්ම සීයට පණට වඩා ගන්න ඕනින්. මේ පනහට වඩා ගණ්ඩුවන කොට අනිවාරයෙන්ම සුළු ජාතින්ගේ යම් කිසි සහයක් අවශ්‍ය වෙන සුළු ජාතීන්ගේ යම්කිසි සහයක් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනෝ. මාජාතියක ඉතරක් පැවැත්ම තුළ ජෑග්‍රහණය කරන්න බැරුව යන. එබැවින් බුතේ ව්‍යවස්ථා සම්පාදක කිව්වා මෙන්න මේ ක්‍රියාවලිය තුළ සොළු ජාතින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නත් ඒ පත්වන ජනාජපතිවර ක්‍රියාත්මක වෙන හින්දා මේ වගේ චන්ද ක්‍රමයක් ලංකාවට ගැලපෙනවා කියලා. ඔකතමයි දෙවිනිකාරණ මේ වගේ චන්දක්‍රමයක් ලංකාවට හඳුන්වා දෙන්න බලපාපු. හරිද මෙක දින වාශනයපුදේ සොළුජාතින් ගැන අවධානී යොමු කරනවා ඇතටඒේවල මන්ත්‍ර චත කොට්ටා ශක්‍රමය හා සාපේක්ෂව වනලට චන්දය. අපතේයාමෝ අඩුයි අන්නෝය ක්‍රම වාසිිල ස්තාාපිට හඳදුුන්වා දෙන්න පුළුවන්. මෙකතින අවාසය තමයි පපුතේ සුළු පක්ෂෝට කෞදක්වත් ජෑග්‍රහණය කරන්න බැයි සීර පනට පැඩි ප්‍රතිශස ගන්න වැැබදේ ලංකා දනවා සියයට තුනේ ප්‍රසට චකඉන්න පක්ෂ යෙනවා සියයට හතර ඉන්නවා සියට එේ ඉන්නවා අන්නොතිනට පුතිේ අන්න ඒවාගේ අපේශෂකේට කවදක්වත් චයග්‍රහණය කරන්න බැහැ. ඕක තමයි මේ ජනාවාධපිති ක්‍රමේ තියන අවාසිය න පුතාට පැහැෙෙන් නැති මන් දෙදෙන් කතා කළේ එඉදාස්නමසියය හැත්තට දෙවන්න ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇයටතිේ ජනාධිපතිවරයාව තෝරාපත්කරගන්න ආකාරය සම්බන්ධය. තෝරා පත්කරගන්න ආකාරය සඳහන් කරන්න ඕනේ ඉරසි ලංකායි වේනුකට මැතිවර ඉතිහා සඳහන් කරන්න ඕන වාසි අවාසිරික සඳහන් කරන්න ඕනි සහ මේක කදුන්වාදෙන් ව්‍යවස්ථා සම්පාදකයන්ට බලපාපු හේතු සඳහන් කරන්න ඕනේ. අනිවාරය පද මේවාගේ ප්‍රශ්නයක් ලියනහොට ති හැතට ව ස්ථායින ප්‍රශ්න ලන්නේ ප්‍රායෝගය පැත්තට වැඩිය අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන මේයාගේ ප්‍රශ්නැල් ගෙන කොට වර්තමාන ආණු ක්‍රමයවස්ථායිෙන් ප්‍ර්නැලන කොට ප්‍රායෝගක පැත්තට අනිවාර්යම අවධානය යොමු කළ යුතුයක පතියාරම ප්‍රධානශවදිෙන් හරි ඔගොලට ලබාදන්නේ දරප දමගේ ප්‍රශ්ණදාාව කොටස් දෙකක් අවසන් කරනවා අපට දවතිය එක කොටසයි තුංගෙන් කොටස ඒ අපි ඊ ළඟ විඩියෝකින් කරුණු සාකච්ඡා කරනවා